සුබු දැසනක් අද මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි සියලුම දෙනාට. විශේෂයෙන්ම අද මාධ්‍ය සාකච්ඡාව තියන්න තීරණය කරේ අද මේ දේශපාලන තත්ත්වය තුළ පවතින තත්ත්වයල් විග්‍රහ කිරීම සහ දකුණු ආසියාව ඒ වගේම ලෝක දේශපාලන තත්ත්වයන් කොහොමද වැඩ කරන්නේ මේ දවස්වල මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. දැන් බලන්න ග්‍රීසියේ ඇතිවෙච්ච තත්ත්වය මං හිතන්නේ හැමෝම දන්නවා. ග්‍රීසිය ලොකු අවුලකට පත් වුණා. දැන් පහුගිය දවස්වල බංග්ලාදේශයේ මේ තත්ත්වය ආවා. බංග්ලාදේශයට නායකත්වයක් නැති නිසා ආරාජිකත්වයට පත් වෙලා බංග්ලාදේශයේ ආර්ථික වශයෙන් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් බංග්ලාදේශයත් කඩාවැටෙන තැනකට අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම දැන් අලුත්ම තත්ත්වය තමයි මාලදිවයිනේ තත්ත්වය. අපිට අල්ලපු රට විශේෂයෙන්ම ලංකාවත් එක්ක බද්ධ වෙච්ච රට, ලංකාව සැපයුම් මාර්ගයක් වශයෙන් තියෙන රට අද බංග්ලාදේශය ලොකු අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව? දේශපාලන නායකත්වය. බංග්ලාදේශයේ විදේශ සංචිත තිබුණ රටක්. ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් තිබුණ රටක් පොඩි වුණාට. සංචාරක විශාල වශයෙන් පැමිණි රටක්. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද වැරදි දේශපාලන තීන්දුව తీරන නිසා අද සංචාරක වෙන එක විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම විදේශ සංචිත හිඟියක් තියෙනවා. අද තෙල් ටික ගෙන්න ගන්නවත් සල්ලි නැති තැනකට පත් වෙලා තියෙනවා. බැංකු පද්ධතිය කඩාවැටලා තියෙනවා. අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් මේකෙන් පේනවා මේ රටක පරිණත නායකත්වයක් තිබීමේ වැදගත්කම. අද බංග්ලාදේශයට ඒ වගේම මේ මාලදිවයිනට රනිල් වික්‍රමසිංහ කෙනෙක් හොයනවා ඒ රටවල් ගොඩ ගන්න. ඉතින් ඒ නිසා අපිට අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ජනතාවට මේක සෙල්ලමක් නෙමේ. මේක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේ. මීට ඉස්සෙල්ලත් අපි මේවා කියලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක් දෙනකොටත් අපි ජනතාව දැනුවත් කරා. පෞද්ගලික එතුමාගේ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. නමුත් දේශපාලන අවබෝධය සහ පරිණතභාවය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා අපි අමාරු වෙනවා කියලා. ඒ කිව්වා වගේම ලොකු අර්බුදයකට පත් වුණා. ඒක අපිට කොච්චර බලපෑවද කියනවනම් පොහොර නැතුව ගියා, තෙල් නැතුව ගියා, විදුලිය කැපුවා පැය 10ක් 15ක්, විශාල අර්බුදයක් පත් වෙලා අරගලයකුත් නිර්මාණය වුණා. ඒ දැන් මේ රට හිමින් ගොඩගනිමින් යනවා. කවුරුවත් බාර ගන්න බය වෙන රට රනිල් වික්‍රමසිංහ විසින් හෙමින් ගොඩ ගනිමින් යනවා. වැල්පාලමෙන් භාගයක් ඇවිල් ඉවරයි. ඉතුරු වැල්පාලමේ භාගය යන්න නායකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නායකයන්ට මෙතන අත්අදහා බැලීම් කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මාධ්‍ය වලින් ඒ වගේ මැතිවරණ ව්‍යාපාර වලින් විවිධ දේවල් වලින් ලෝකයක්මවයි. සමහර දේවල් අතිශෝක්තියෙන් කියනු ලබනවා අපිට පේනවා. හැබැයි මේකෙන් අමාරුවේ වැටෙන්නේ මේක වැරදුනොත් මේ රටේ ජනතාව. ඒ නිසා අපි මේ අවසාන පුරුක මෙවැනි පරිණත නායකයෙක්ින් අපේ රටට මං හිතන්නේ ආපහු මේ වගේ නායකත්වයක් අත්දැකීම් තියෙන පස්සරයක් අගමැතිවරයෙක් වශයෙන් පත් වුණ ඒ වගේම හොඳට මොලේ වැඩ කරන හොඳට මතකයේ තියෙන නායකයෙක් අපිට මං හිතන්නේ තව කාලයකට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ තීන්දුව తీරන හරියට ගන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම මම දැක්කා සමහර පක්ෂ දැන් මැතිවරණ මේ ඒගොල්ලන්ගේ මේ පොරොන්දු මාලාව නැත්තම් ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශය මේ වෙනකොට එළි දක්වලා තියෙනවා. ඉතින් ඒකෙදි පැහැදිලිව කියන මම දැක්ක ඊ පෙරදා මාලිමාව ඒ මැතිවරණ ප්‍රකාශය. ඉතින් මේකේ මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඒකේ යම් වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. විශේෂයෙන් මම දැක්ක අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙම තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙම අපි එතුමා ඒ මාලිමායම මැතිවරණ ප්‍රකාශය කියනවා කිලෝමීටර් 3න් 3ට පාසල් ඇති කරනවා කියලා. ඉතින් එදා මම ක්‍රියාත්මක කරපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ළඟම පාසල හොඳම පාසල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කරන්නේ. ඉතින් ඒක අලුතින් දෙයක් නෙමෙයි. ඒ වගේම මම දැක්කා 6% වෙන් කරනවා කියලා අධ්‍යාපනයට. ඒක හොඳයි වෙන් කරන්න පුළුවන්. හැබැයි ඒක කියලා නැහැ කොහොමද මේ සල්ලි හොයාගන්නේ කියලා. 6% වෙන් කරන්න පුළුවන් නම් සල්ලි හොයාගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳ වැඩක්. හැබැයි ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඊට වැඩිය ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ රටේ. ඒ වගේම ඔවුන්ට එහෙම කළමනාකරණයක් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. මේ මුදල් හොයාගන්න ක්‍රමවේදයක් ගැන කියන බවක් පේන්නේ. ඒ නිසා ලස්සන සුරංගනා කතා කියන්න පුළුවන්, පොරොන්දු දෙන්න පුළුවන්. හැබැයි ඒවා යථාර්ථයක් බවට පත් කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි කියන එක පැහැදිලිවම අපි කියන්න ඕනේ. ඒ නිසා දැන් අධ්‍යාපනය ගත්තත් බොහෝ දේවල් දැන් අපි දන්නවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම නිසා අපේ රට කොච්චර ආපස්සට ගියාද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න දුන්නේ.
දවල පත්්‍රිකා වෙද රනි කිසිමත්තුම අධ්‍යාපන මතිර වශයෙන් ක්‍රියාත්ම කරන දදි දසක ගන්නාටිසිල කරන්න දුන්න ඒවා එදා කරලා තිබන අද අපේ රට අපේ රටේ පරපුර ජනතාව අද බල සම්පන්න ජාතියක් බවට පත් වෙලා ඒ ඔක්කම ඉඩැහුරුවේ කවුද කියලා මේ ඒ ඉඩැහුරන් නැත් මේ ඒ වැලැක්වේ කවුද කියලා මේ රටේ ජනතාව දන්නවා මේ ඒ කාලේ හිටපු වැඩි හිටියෝ හැමෝම දන්නවා ඉතින් ඒ නිසා හොඳට තීන්දුව තීරණ බුද්ධිමත්ව ගත යුතුයි බොහොම පරිණත භාවයෙන් යුතුව තීන්දුව තීරණ ගත යුතුයි ඡන්දය පාවිච්චි කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරීව ගත යුතුයි කොහොමත් මේ ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ දිනනවා හැබැයි ඒ වගේම නැවතත් ආපහු තව මාස කිහිපකින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුව හදලා මේක ගන්න තියන්න එපා ඒ දෙක එකක්නේ වෙන්න තියෙන්නේ ආණ්ඩුව දිනන්න ඕනේ නැත්නම් ආපහු ආණ්ඩුව හදන්න වෙනවා ඒක දෙකක් නෑ ඒක අනිවාර්යයි ඒ නිසා මේක එක සැරේම ඉවර කරපුවාම එක සැරේම ජනාධිපතිවරණයට එතුමාට ජනාධිපතිවරණයට ගෑස් සිලින්ඩරයට ඡන්දෙ දීලා මේක ඉවර කරපුවාම මේ ප්‍රශ්නේ විසඳුවාම ඉදිරියට අපේ රට යනවා අපේ රට දාලා යන්න ඕනේ ජනතාවට අපේ රටේ දැවැන්ත ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් යනවා මොකද මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මම හැමතිස්සෙම කියන්නේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එකම නායකය රනිල් වික්‍රමසිංහ විතරයි ඒ නිසා අපි ඒක පැහැදිලිව කියනවා ජනතාවට මේ පිළිබඳව හොඳට හිතලා මතලා තීන්දුව තීරණ ගන්න කියලා